විවිධ හේතු මත එක රැයින් ප්‍රසිද්ධියට පත්වෙන අය ගැන අපි කොච්චරනම් අහලා තියෙනවද? ඇතැම් අය ප්‍රසිද්ධියට පත්වෙන්න කොච්චර උත්සාහ කෙරුවත් ඒක සාර්ථක නොවන අතර තවත් අයෙකුට නිරායාසයෙන්ම ප්‍රසිද්ධිය ලැබෙනවා. ඒ විදිහට නිරායාසයෙන් ප්‍රසිද්ධියට පත්වුණු වයම විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වෙත පහුගිය සතියේ ලංකාවේ සමාජජාලා මාධ්‍ය භාවිතා කරන්නන්ගේ දැඩි අවධානයක් යොමු වුණා. ඒ තමන්ගේ උපාධියේ ගෞරවනීය සියමිත්තනිය වෙත පුදකල සපත්තු නොපලන් උපාධිධාරියා පිළිබඳවයි. කෝෂිල ජයවික්‍රම නමැති ඔහු හොරවපතාන කුකුල් බැදි දිගිලිය නමැති දුෂ්කර ගමේ උපත ලැබූ වයඹ විශ්වවිද්‍යාලයෙන් වෝහාරික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලැබූ උත්සාහවන්තයෙක්. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුගේ මව සෞදි අරාබියට ගිහින් සේවය කරනවා. ඒ ඔහුට අවුරුදු 12 පසු වෙද්දී. ඇය මේ වන විට වසර 13ක් පුරාවටම සෞදි අරාබියේ සේවය කරමින් ඉන්නවා. කුඩා කාලයේදීම මවගේ උණුසුම අහිමි වූ කෝෂිලට මව සෙනෙහස වගේම රැකවරණයත් සැලසුවේ ඔහුගේ මිත්තණියයි. කෝෂිලගේ පියා වඩු කර්මාන්තයේ නිරතව ඉන්නවා. මට හොඳින් ඉගෙන ගන්න හිතුනේ අපේ නැතිබැරිකම හින්දමයි. මං ඉපදුණු හොරවපතාන වගේ දුෂ්කර ප්‍රදේශයක හොඳ ජීවිතයක් හදාගන්න ඉගෙන ගන්නව ඇරෙන්න වෙන මාර්ගයක් තිබ්බේ නැහැ. ඒ නිසා මං පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න හිතුවා. කෝෂිල ජයවික්‍රම එහෙම කියලා තිබුණා. අනුරාධපුර මහාවිද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළට ගණිත විෂය ධාරාවෙන් පෙනී හිටපු කෝෂිල වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික අධ්‍යයන පීඨයට සුදුසුකම් ලැබුවා. මම පොඩි කාලේ ඉඳන්ම ඉලෙක්ට්‍රොනික විෂයට ගොඩක් කැමැත්තෙන් හිටියේ. ඒ නිසා මම විශ්වවිද්‍යාලයේදී ඒ විෂය හදාරන්න තීරණය කළා. ඒ අනුව ඉලෙක්ට්‍රොනික වලට අමතරව ගණිතමය ආකෘති සහ සංඛ්‍යාන ගැන ඉගෙන ගත්තා. සිය අධ්‍යාපනය වෙනුවෙන් මව එවන මුදල් කෙරෙහි බලාගෙන නොහිටපු කෝෂිල විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලබන අතරතුර ගණිතය සහ විද්‍යාව උපකාරක පන්ති දෙකක් පවත්වා තිබුණා. ඊට අමතරව ඔහුගේ මිතුරනුත් කියපු විදිහට කෝෂිල විද්‍යාව, රොබෝ තාක්ෂණය, රේඩියෝ ඉංජිනේරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව ස්වයං අධ්‍යයනය ලබමින් ප්‍රගුණ කරලා තිබුණා. ඒ අතර ඔහු ජාවා වැනි පරිගණක භාෂාද තනියම ඉගෙන ගත්තා. අම්මා රට ගියාට පස්සේ මාව බලාගත්තේ ආච්චි. ඒ නිසා මට අම්මවයි ආච්චිවයි දෙන්නම එක වගේ. ඔහු සිය මිත්තණිය ගැන කතා කරන්නේ ඉමහත් සෙනෙහසකින්. සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණු ඔහුගේ වඩාත් සංවේදී ඡායාරූපයක් වුණේ සිය මිත්තණියගේ හිසට උපාධි හිස්රැස්ම පැළඳීමේ අවස්ථාවයි. වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ප්‍රමෝද් නවීන් සහ සිතිජ දහනායක විසින් සිය කැමරාවේ සටහන් කරගනු ලැබූ ඡායාරූප ෆේස්බුක් වෙත මුදා හැරීමෙන් පස්සේ ඒට විශාල වශයෙන් ෆේස්බුක් භාවිතා කරන්නන් අතර හුවමාරු වුණා. ඒ පිළිබඳව ඔහු මෙහෙමයි කියලා තිබුණේ, මට මේ උපාධිය ලබා ගන්න ආච්චි තමයි ගොඩක් උදව් කළේ. ආච්චි කරපු ඒ කැපකිරීමට ගෞරවයක් විදිහටයි මං එහෙම කළේ. ඔහු මේකට හේතුවත් පැහැදිලි කළා තිබුණා. අහම්බෙන් ලැබුණු ප්‍රසිද්ධිය ගැන මොනවද හිතෙන්නේ? ඔහුගෙන් ඇහුවාම ඔහු කිව්වේ මෙහෙමයි, අටලෝ දහමට අනුව කාලෙන් කාලෙට දුක සැප නින්දා ප්‍රශංසා අපිට ලැබෙනවා. ඒ වගේ දෙයක් මට පින් අනුව ලැබුණා. ඒක මම මධ්‍යස්ථව විඳිනවා. මේ වන විට කෝෂිල ජයවික්‍රම කැබිති ගොල්ලෑව මධ්‍ය මහවිද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කරනවා. ඔහු සිය වෘත්තිය පිළිබඳව බෙහෙවින් තෘප්තිමත්. ගුරු වෘත්තිය කියන්නේ පඩියක් ගන්න ගමන් පින් ලැබෙන රැකියාවක්. ඒ නිසා මම මේ රසාව කරන්න ලොකු කැමැත්තකින්. ඔහුට අනාගතය ගැන විශාල අපේක්ෂා නැහැ. ඔහුගේ එකම අපේක්ෂාව සරල වගේම මානුෂීය එකක්. මට ඕනේ අම්මව ලංකාවට ගෙන්නගෙන ආච්චි අම්මවයි අම්මවයි තාත්තවයි ගෙදර තියාගෙන ඒ අයව බලා ගන්න. දැන් මට ඒකට ශක්තියක් තියෙනවා කියලා මං හිතනවා. අම්මා මේ පාර ගෙදර ආවට පස්සේ ආයෙත් රට යන්න දෙන්නේ නැහැ කියලායි ඔහු කියලා තිබුණේ. අපගේ චැනල් එතම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.